පොරොන්පතන කකුල් බැද දිගිලී ගම්මානයේ බඩිරෙකු ගොවින්ට පොහොර නොමැතිවීම හේතුවෙන් වගාව බාලවී ඇති බවට ගොවින් මැසිවිලි නගනවා. දැන් මේ ගහදැක්කම තමයි හිටෙව්වේ. පොහොර නැතුව තමයි මේ වගේ තත්ත්වයට පත් වෙලා ඉන්නේ. ගොයි ආසරණ කරලා රජේ මුළු මේ ගොයි ජනතාවටම ලොකු පාඩුවක් තමයි මේ කරලා තින්නේ. අපි කියන්නේ අපිට පොහොර ටික ලබා දෙන්න අපේ අපිට වගා කටයුතු කරගන්න. කොහොමද ගෙඩියක් කඩන්නේ මිනිස්සු මේ ආදායම් ගන්නේ කොහොමද මේ වලේ? අනේ බලධාරීන්ට කියන්න වැඳලා. මේ කියන්නේ බලධාරීන් මේ හේන් ඥායටවත් ඇවිල්ලා බලන්න ඕගොල්ලන්ට. මේ අතර වෙළඳපොළ තුලද රසායනික පොහොර නොමැතිකම හේතුවෙන් බාල වී ඇති බඩිරෙකු ගාවට සේනා දඬුවගේ ආක්‍රමණය දැඩිව බලපෑ ඇති බව ගොවීන් පවසනවා. ඉන්නේ මේ මහත්තයා මේෙන් බලන්න. සේනා දඬුවා මේ ඉන්නේ. මේව අරන් ගිහලා දෙන්න ඕනේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවේ මේසෙ උඩ තියන්න ඕනේ සේනා දඬුවා අරන් ගිහලා. මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මැදිරිගිරිය අඹගස්සෝ ව්‍යාපාරයේ ගොවීන්ට මාකරණය සඳහා අවශ්‍ය පොහොර මෙතෙක් නොලැබීම හේතුවෙන් ගොවීන් මේ වන විට දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. ගිය කන්නේ මේ වීමිල හොඳට තිබ්බයි මේ බත් කනවා නැත්නම් ලබන තරිය අපිට බතුත් නැති වෙනවා. මේ අතර මැණික් කුඹුර ආර්ථික මධ්‍යස්ථානයේට එළවලු තොග පැමිණීම අඩු මට්ටමක පවතින බව එම් වෙළඳ සංගමයේ සභාපතිවරයා පවසනවා. එළවලු කිලෝ ලක්ෂයකටත් අඩු ප්‍රමාණයක් තමයි මාකට ලැබිලා තියෙන්නේ. වෙනද ලක්ෂ 10ක් 12ක් ගේ එළවලු ආවා. ඉතින් මේක එළවලු මිල ටිකක් හරි අඩු වෙලා තියෙන්නේ. මේ එළවලු වැඩි වෙන නිසා නෙවෙයි, ජනතාව එළවලු පරිභෝජනයෙන් ඈත් වෙලා. ඒක නිසා එළවලු මිල අඩු වෙලා. බඩු විකිණෙන්නේ නැහැ. දමුල් ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් පවසන්නේ එළවලු මිල අඩු බව ගොවීන් පැවසීම හේතුවෙන් තමන්ට එළවලු අලෙවි කර ගැනීමට අපහසු වී ඇති බවයි. අද දවසල බඩු මේ වෙල මිල අඩු වුණා ගන්න කවුරුත් නැහැ. ඔබේ දරුවාට නව සිග්නල් දන්තාලේපිය ලබා දෙන්න සිරිලක සිනා සුරැකේවා.